වෙලාම කරන්න ඕනේ මේ සංයෝග මෙහෙම දීලා තියෙනකොට මේකේ බන්ධන ප්‍රදර්ශනය වෙන විදිහට ඇඳගන්න එක. මේ කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු සමග බන්ධනයක් හදලා තියෙනවා. කාබන් පරමාණු සමග ද්විත්ව බන්ධනයක් හදලා තියෙනවා. මේ කාබන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු දෙකකට බැඳිලා තියෙනවා. මේ කාබන් පරමාණුව බෙන්සීන් කොටසේ කාබන් පරමාණුකට බැඳිලා තියෙනවා. මේ කාබන් පරමාණුව බන්ධන හතරක් හදලා තියෙනවා. දැන් එක එක කාබන් පරමාණු හදලා තියෙන සිග්මා බන්ධන ගන්න පයි බන්ධන ගන්න ගණන් කරන්න පුළුවන්. මේ කාබන් හයිඩ්‍රජන් තනි බන්ධනයක්. එතකොට ඒක සිග්මා බන්ධනයක්. සිග්මා බන්ධනයක් සිග්මා බන්ධනයක්. කාබන් කාබන් තනි බන්ධනයක් සිග්මා බන්ධනයක්. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් එක බන්ධනයක් සිග්මා බන්ධනයක් එක බන්ධනයක් පයි බන්ධනයක්. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් එතකොට එක බන්ධනයක් සිග්මා බන්ධනයක් එක බන්ධනයක් පයි බන්ධනයක්. කාබන් කාබන් තනි බන්ධනයක් සිග්මා බන්ධනයක්. එතකොට මේ කාබන් පරමාණුව ගත්තොත් සිග්මා බන්ධන 3කුයි පයි බන්ධන 1කුයි හදලා තියෙනවා. එතකොට මේ කාබන් පරමාණුවේ මුහුම් කරන්නේ sp2 වෙන්න ඕනේ. sp2 මුහුම් කාක්ෂික තුනෙන් සිග්මා බන්ධන තුන හැදෙනවා. ඉතිරි වෙන p කාක්ෂිකේ පයි බන්ධනේ හැදෙනවා. එතකොට මේ කාබන් පරමාණුවේ මුහුම් කරණයත් sp2 වෙන්න ඕනේ. සිග්මා බන්ධන තුනක් හදලා තියෙනවා. sp2 මුහුම් කාක්ෂික තුනේ සිග්මා බන්ධන තුන හැදෙනවා. ඉතිරි වෙන p කාක්ෂිකෙන් පයි බන්ධනේ හැදෙනවා. මේ කාබන් පරමාණුවේ මුහුම් කරණයත් sp2 විය යුතුයි. සිග්මා බන්ධන තුනක් හදලා තියෙනවා. sp2 මුහුම් කාක්ෂික තුනෙන් සිග්මා බන්ධන තුන හැදෙන්න පුළුවන්. පයි බන්ධනේ හැදෙන්න පුළුවන් ඉතිරි වෙන p කාක්ෂිකේ. එතන මේ කාබන් පරමාණු වටේට අනෙක් පරමාණු පිහිටන්නේ තලීය ත්‍රිකෝණාකාරව. මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණු. මේ කාබන් පරමාණු වටේත් අනෙක් පරමාණු පිහිටන්නේ තලීය ත්‍රිකෝණාකාරව. එතන අණුවේ හැඩය පේන විදිහට ඇඳ ගන්න පුළුවන්. මේ බෙන්සීන් වල තියෙන මේ අනෙක් ඕනෑම කාබන් පරමාණුවක් සැලකුවොත් එහෙම හැම තැනකටම හයිඩ්‍රජන් පරමාණුව ගානේ බැඳිලා තියෙන. එතකොට මේ සෑම කාබන් පරමාණුවක්ම සිග්මා බන්ධනයක් හදලා තියෙනවා. කාබන් පරමාණු එක සිග්මා බන්ධනයයි පයි බන්ධනයයි, තව හයිඩ්‍රජන් පරමාණු එක සිග්මා බන්ධන. එතකොට සිග්මා බන්ධන 3යි පයි බන්ධනයයි හදලා තියෙන්නේ. ඒ නිසා මේ බෙන්සීන් කොටසේ තියෙන සෑම කාබන් පරමාණුවක්ම තියෙන්නේ sp2 මුහුම් කරන්නේ. ඒ නිසා මේ අණුවේ තියෙන සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම් කරන්නේ තියෙනවා කියන ඒ ප්‍රකාශය සත්‍යයි. B. සියලුම කාබන් කාබන් බන්ධන දිග එකම වේ. ඒක අසත්‍යයි. ඒකට හේතුව මොකද්ද? මෙතන තියෙන්නේ sp2 මුහුම් කාක්ෂිකයක්. sp2 මුහුම් කාක්ෂිකයක් එක රේඛීය අතිච්ඡාදනයෙන් බන්ධනයක් හැදිලා ඊට පස්සේ 2p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් බන්ධනයක් හැදිලා තියෙනවා. එතකොට මේ බන්ධනේ දිග මෙතන තියෙන්නේ sp2 මුහුම් කාක්ෂිකයක්. sp2 මුහුම් කාක්ෂිකයක් රේඛීය අතිච්ඡාදනයේ සිග්මා බන්ධනයක් විතරක් හැදෙනවා. එතකොට මේ බන්ධනේ දිග මේ බන්ධනේ දිගට අසමානයි. ඊළඟට බෙන්සීන් කොටසේ අපිට මෙහෙම පේන්න තිබ්බට ද්විත්ව බන්ධන සහ තනි බන්ධන, එහෙම ද්විත්ව බන්ධන සහ තනි බන්ධන නැහැ. මේ බෙන්සීන් කොටස පවතින්නේ සම්ප්‍රයුක්තතාවක. ඒ නිසා මේ බෙන්සීන් කොටසේ තියෙන සෑම බන්ධනයක්ම සමාන. ඒ නිසා මේ ද්විත්ව බන්ධනයක් වගේ පේන එකක් වුණත් මේ ද්විත්ව බන්ධනේ දිගට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා මේ අණුවේ තියෙන බන්ධන දිගවල් 3ක් තියෙනවා. මේ බෙන්සීන් වල තියෙන කාබන් කාබන් බන්ධන දිගවල් 6ම එකාගයක්. මේ කාබන් පරමාණුවේ මේ කාබන් පරමාණු අතර තියෙන බන්ධන දිග වෙනාගයක්. මේ කාබන් පරමාණු දෙක අතර පවතින බන්ධන දිග වෙනාගයක්. බන්ධන දිග අඩුම අවස්ථාව වෙන්නේ B සහ C අතර. ඊළඟට බන්ධන දිග අඩුම අවස්ථාව වෙන්නේ බෙන්සීන් වලදී. මොකද බෙන්සීන් වල ද්විත්ව බන්ධන එකයි තනි බන්ධන එකයි සම්ප්‍රයුක්තය තමයි බෙන්සීන් වල කාබන් කාබන් බන්ධනය කියන්නේ. හරි. මෙතන තියෙන තනි බන්ධනයක් ඒක තමයි දිගින් වැඩිම බන්ධනය වෙන්නේ. සියලුම කාබන් කාබන් බන්ධන එකම දිග වේ කියන B වගන්තිය අසත්‍යයි. A B සහ C ලෙස නම් කර ඇති කාබන් පරමාණු සරල රේඛාවක පිහිටයි. ඒක වැරදි. ABC සරල රේඛාවක පිහිටන්නේ නැහැ. ඒ නිසා C වගන්තිය අසත්‍යයි. D A කාබන් පරමාණුව සහ B සහ C වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු එකම තලයේ පිහිටයි. ඒක සත්‍යයි. හේතුව මොකද්ද? C කාබන් පරමාණුව sp2 මුහුම් කරන්නේ තියෙන හින්දා ඒක වටේ තියෙන පරමාණු තුනම පිහිටන්නේ A කාබන් පරමාණුව තියෙන තලයේමයි. B කාබන් පරමාණුව sp2 මුහුම් කරන්නේ තියෙන හින්දා A කාබන් පරමාණුව වටේ තියෙන පරමාණු ටික පිහිටන්නේ A තලයේමයි. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු තුනම පිහිටන්න වෙන්නේ ඒකම තලේ. ඒ නිසා D වගන්තිය සත්‍යයි. එතකොට A සහ D වගන්ති සත්‍යයි. හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4.